සුභ සන්ධ්‍යාවක් පෙරුවන් සරණයි ඔබට තුනුරුවනේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතය තුල ඇති දුක දොම්නස පහව යත්වා සතුට සැනසුම නිති ඔබේ ජීවිතය තුල රඳත්වා කියන ප්‍රාර්ථනාවත් එක්ක සූදානම් අපි සිරස FM පන්සල් හැන්දෑවේදී ධර්මීය සාකච්ඡා කරන්න ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිකාරී ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රයාණන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි සෑම දිනාටම ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් අද දවස තාම සාර්ථක අන්දමින් ගත කර ගැනීමට තුරුණුවන්ගේ ආශිර්වාදය සෑම ලෙසකින්ම සැලසේවා කියන ආචින්තනයෙන් අද අපි මේ සාකච්ඡාව ආරම්භ කරනවා. හොඳයි. ස්වාමීන් වහන්සේගේ ඒ ආශිර්වාදයත් එක්ක අපි සූදානම් වෙමු උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න. ඔබට ජීවිතයට බලපාන්නා වූ සුවිශේෂ දහම් කාරණා තමයි මේ සතිය පුරාවටත් අප සාකච්ඡා කරන්නේ ස්වාමීන් වහන්සේ සමග. ජීවිතයේ විවිධ අවස්ථාවල් වලට අපි හැමෝම මුහුණ දෙනවා. ආර්ථිකය ශක්තිමත් නැති වුනහම අපි සමහරක් වෙලාවට මානසිකව වැටෙනවා. බුදුරජාණන් වහන්සේ උනත් ආර්ථිකයේ ශක්තිමත් භාවය පිළිබඳව අපට දේශනා කරනවා. ආර්ථිකයේ ශක්තිමත් වීමම පුද්ගලයෙකුගේ මෙලොවත් එලොවත් කියන දෙලොවම සාර්ථක කරගන්න පුළුවන් ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පහදනවා. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අපි පැහැදිලි කරගනිමු. ආර්ථික ප්‍රශ්න හැමෝටම තියෙනවා අඩු වැඩි වශයෙන්. සමහරු කලමනාකරණය කරගන්න දන්නේ නැතිකම නිසාම ප්‍රශ්න වලට මුහුණ දෙනවා ආර්ථිකයේ ශක්තිමත් උනත්. ගරු ස්වාමීන් වහන්ස කොහොමද බුදුදහමේ සඳහන් වන්නේ මේ පිළිබඳව? ඔව් ඇත්තටම තථාගත බුදුරජාණන් වහන්සේ මේ ආර්ථික උපාදනයේ පිළිබඳව තාම ලස්සන දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. එහෙමයි. ඇත්තටම මේ දේශනා කියවනකොට මට හිතෙන්නේ මොනතරම් ඒවා නවීනද කියලා. දැන් අපි ධනාත්මක චින්තනය පොත් කියවනවා කෙනෙකුගේ සිතේ වීරිය උපදවා ගන්නට. එහෙමයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආර්ථික උපාදනයේ පිළිබඳව මේ වැඩපිළිවෙල යම්කිසි කෙනෙක් ජීවිතයට ගලපගත්තොත් භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම වගකීමෙන් කියනවා කුමාස තුනක් නැත්නම් අවුරුද්දක් ඒ වගේ කාලයක් තුලදී එයා බලායිද්දී කාන්තෙන් දිනු වෙනවා. මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි අපේ අය බුදුරජාණන් වහන්සේ වදාළ මේ ක්‍රමවේදයන් තමන්ගේ ජීවිතයට ගලප ගන්න නැති එක. සාලිකා අප ප්‍රශ්නෙට අපි බලමු ආර්ථික උපාදනය කරගන්නේ කොහොමද කියන එක. තා ඉක්මනින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙලව දිනු ඇති කරගන්නට කෙනෙක් තුල තියෙන්න ඕන උටාන සම්පදාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. උටාන සම්පදාව කියලා කියන්නේ අර අපේ ගමේ වචනෙන් කියනවා නම් අර පස් කාල හරි දැනට එනවා කියන ඒ වීරිය තියෙන්න ඕන. වීරිය. ඒ වීරිය නැතුව මේ වැඩේ කරන්න බෑ. වීරිය කියලා කියන්නේ ඉතින් මේ අතේ පය හයිය නෙවෙයි. මේ සිතුවිල්ලක ශක්තිය. ඒ නිසා මේ සිතුවිල්ල දැන් බලන්න අපි කෙනෙක් උස්සලා තියෙනවා කියලා කියනවා. අපි කියනවා කෙනෙක් කියනවා සමහර වෙලාවට මාව වැට්ටුවා කියලා. ඒක කෙනෙක් උස්සනවා කියලා කියන්නේ මොකක්ද? එයා මනසින් උස්සන එක. කෙනෙක් වටනවා කියලා කියන්නේ එයා මනසින් වටන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙලව දිනුවට අංක 1ට සපුරා ගන්න ඕන දේ තමයි උත්හාන සම්පදාව. වීරිය කියන දේ තියෙන්න ඕන. වීරිය කියන දේ තියෙන්න ඕන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අත් නොහරින වීරියක් කියන එක. අන්න හරි. නැගී සිටි වීරිය තියෙන්නට ඕන. එහෙමයි. ඒතර මේ වීරිය ඇතුලේ කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳයි. ඒ කරුණු හතර තමයි තමන් කරන වෘත්තිය මොකක් වුණත් සමහර රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, පෞද්ගලික කාංශයක වෙන්න පුළුවන්, ගොවිතැන වෙන්න පුළුවන්, වෙළඳාම වෙන්න පුළුවන්. ඇත්තට මේ මහානකම වුණත් ඒක සාධාරණයි. එහෙමයි. ඒතර මේ තමන් කරන වෘත්තිය මොකක් වුණත් ඒ වෘත්තිය පිළිබඳව එයා දක්ෂ වෙන්න ඕන. පළවෙනි එක. දෙවෙනි එක කම්මැලි නැති වෙන්න ඕන. තුන්වෙනි එක පරීක්ෂණ කරන්න ඕන. නැත්නම් රිසර්ච් කරන්න ඕන. ඒ කියන්නේ නිතර නිතර ස්වාමීන් වහන්සේ තමන් කරන දේ පිළිබඳ හැදෑරීම් කරන්න ඕන කියන එකද? ඔව් ඒක තමයි. මම පොඩ්ඩක් පස්සේ පැහැදිලි කරන්නම්. හරි. එතකොට හතරවෙනි එක තමයි හොඳ කලමනාකාරීත්වයක් තියෙන්න ඕන. දැන් බලන්න දිනුවට තියෙන පළවෙනි දොරටු තාන සම්පදාව නැගී සිටි වීරිය. ඒ වීරිය ඇතුලේ තියෙන කරුණු හතර තමයි දැන් මම මේ තාම කෙටියෙන් මතක් කළේ. හොඳයි. දැන් බලන්න පළවෙනි එක තමන් කරන වෘත්තිය මොකක් වුණත් දක්ෂ වෙන්න ඕන. දැන් ඕන මූර්තියක් අපි හිතමු ඉහළ විධායක ශ්‍රේණියේ ඉඳලා ඇත්තටම මේ අතුපතු ගාන එක දක්වාම අපි ගත්තොත් ඒවා පිළිබඳව තමන් කරන වෘත්තිය පිළිබඳව දක්ෂ නම්
එයාට අනිවාර්යයෙන්ම එයාට ආර්ථික උත්පාදනයේ ටික ලොකු රුකුලක් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් බලන්න අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඈත පළාතක ඉන්න සිංහල වැද මහත්තයෙක්. එහෙමයි. හරියම දක්ෂයි. හැබැයි එයාව හම්බෙන්න යන්න හරියම අමාරුයි. සමහර වෙලාවට උදේ ඉඳලා පෝඩිමේ ඉඳලා සමහර වෙලාවට පයින් ගිහිල්ලා ඒ වගේම වැද මහත්තුරුන්ගෙන් බැනුම් අහලා එහෙම තමයි බෙහෙත් ගන්න තියෙන්නේ. එහෙමයි. නමුත් මිනිස්සු බැනුම් අහගෙන දුෂ්කරතා විඳගෙන එයා ළඟට යනවා. ඇයි ඒ? එයා පිළිබඳව තියෙන දක්ෂ භාවය. ත්‍රයාගේ දක්ෂකම නිසා තමයි මිනිස්සු මෙච්චර දුක් විඳගෙන යන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අනිවාර්යයෙන්ම තමන් කරන වෘත්තිය පිළිබඳවම තමන් දක්ෂ වෙන්න ඕන. දක්ෂ නැති වුණොත් නම් මේ වැඩේ මේ ආර්ථික උපාදනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි බොහෝම කරුණාවෙන් කියනවා ගොවිතැනක් කළත් වෙළඳාමක් කළත් ඒවා පිළිබඳ හොඳට හදාරලා ඒ පිළිබඳව අනිවාර්යෙන් දක්ෂ වෙන්න ඕන. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි කම්මැලි නැති වෙන්න ඕන. ඒක සමහරුන්ට දක්ෂකම තියෙනවා. හැබැයි මේ පුදුම කම්මැලි. දැන් මම උදාහරණයක් මේක හැමෝටම ඔළුවට යන්න ඕනෙන්ද කියන්න. දැන් අපි ඔය භාවනා මධ්‍යස්ථානේ එක බාසුන් නැහැ කෙනෙක් මේ ටයිල් ඇල්ලුවා මේ පොළොවට. ටයිල් අල්ලද්දී මේ බාසුන් නැහැ ඇත්තටම හරිම දක්ෂයි. මේ ටයිල් අල්ලනවා බලාගෙන ලස්සනයි තාම ඉක්මනින් අල්ලනවා. ඒ වගේම ඉතාම ලස්සනයි. හැබැයි මෙයා එක දවසක් වැඩ කරොත් දවස් දෙකක් ගෙදර. ගෙදර බලන්න මෙයාට දක්ෂකම තියෙනවා. නමුත් දක්ෂකම තිබුණට කම්මැලි. කම්මැලි. මරණ බුදුරජාණන් වහන්සේ මියා මොන තරම් පැහැදිලිව අපට දේශනා කළා තියෙනවද කියලා. ඉතින් අපි මේ වෙලාවේදී අපි සරණගේ බුදුරජාණන් වහන්සේ කිරී අසීමිත ගෞරවයකුත් ඇති කර ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට බලන්න උන්වහන්සේ දේශනා කරනවා උට්ටාන සම්පදාය ඇතුළේ තියෙන කරුණු දෙක. එකක් තමයි දක්ෂ වෙන්න ඕන, අනිත් එක තමයි කම්මැලි නැති වෙන්න ඕන. එතකොට තව කාරණා දෙකක් තියෙනවා. ත්‍රි කාරණා දෙක ඉස්සර වෙලා මේ කාරණා දෙක පිළිබඳව හොඳට හැම කෙනාම කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරේ නැත්තම් දැන් හිතන්නේ නැති කෙනෙකුට දිනුවක් බලාපොරොත්තු වෙන්න බෑනේ. එහෙමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දක්ෂ භාවය. ඒක අපි නැවත නැවත මේ කියන්නේ. දැන් සමහරුන්ට හිතෙනවා මේ පොඩි රැකියාවක් කරනකොට අනේ ඉතින් මේක චර දෙයක් නෙවෙයි. මේක ඉතින් කරලා දාලා මං ගෙදර යනවා. ඉතින් මේක කරත් මේක දක්ෂකමින් කරත් කැප වෙලා කරත් ඉතින් මට හම්බෙන්නේ මෙච්චරයිනේ. එහෙම හිතන්න හොඳ නැහැ. ස්වාමීන් වහන්ස දැන් සමාවෙන්න මට දක්ෂකම කියන කාරණය දැන් වෘත්තියකට අපි සම්බන්ධ වුණාට පස්සේ අපි හිතමු තරගකාරී වෘත්තියක් කියලා. එතනදී අපිට පේනවා සමහරු අභිභවා සමහරු ඉදිරියට යනවා. මේ දක්ෂභාවය කියන එක ඔබ වහන්සේ අර්ථ ගන්නවන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ තමන් උපදිනකොටම තමන් ජන්මයෙන් රැගෙන එන හැකියාවද නැත්නම් ඒ හැකියාව ඇති කරගන්න පුළුවන් දෙයක්ද? ඔබ වහන්සේ කොහොමද ඒ ගැන පැහැදිලි කරන්නේ? ඇත්තටම මේ දක්ෂභාවය කියන්නේ තමන් කරන වෘත්තිය තියෙනවනේ. එහෙමයි. ඒ වෘත්තිය පිළිබඳව තමන් 100%ක් සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් භාවය. සැලකිලිමත් භාවය ඇති කරගන්න ඕනේ. දැන් අපි හිතමු පුංචිම දේ අතු ගාන කෙනා. එහෙමයි. තන හොඳට යා දැන් අතු ගානවා. අතු ගාන උඩින් පල්ලෙන් අතු ගාන්න නැතුව ඒ පිළිබඳව යා බොහොම ත්‍රිහියෙන් නුවණින් මේ කුණු කෑල්ලක්වත් නැති වෙන්න හොඳට අතු ගානවා. එහෙමයි. ඒක අතු ගාලා යා ඒක බොහොම පිළිවෙලට කුණු ටිකේ අවශ්‍ය තැනට දාලා ඉතාලම හොඳට ඒක පිරිසුදු කරනවා. ඉතින් කාලයක් යනකොට එතන දැන් මම කියන්නේ පුංචිම සේවකයා. එහෙමයි. එතකොට දැන් යා එතනින් අයින් වෙන්න හදනවා. ඒතර අයින් වෙන්න හදනකොට එතන ඉන්න අය කියනවා අයින් වෙන්න එපා. ඔයාට පොඩ්ඩක් පඩි වැඩි කරලා දෙන්න. ඔයා නැතුව මේ වැඩේ ඔයා සමහර දාට ආපු නැති දවසට අපිට තේරෙනවා. මෙතන මේ අන්තිමටම අපිරිසුදු වෙනවා. එහෙමයි. දැන් අපි උනත් පොද්දලිකව අපේ ස්ථානවල ඉන්න කැපකරුවෙක්. එහෙම දක්ෂ කෙනෙක් ඉන්නවා නම් යන්න හදනකොට යන්න දෙන්නේ නැහැ. මොකද එයාගේ දක්ෂකම. ඒ වගේ තමයි ඉහළට ඉහළට යන්න. දැන් අපේ අයට තියෙන ලොකුම මෝඩකම තමයි ඔහේ උඩින් පල්ලෙන් ගහලා පඩිය ගන්න එක. එහෙමයි. ඒතර ඒ දක්ෂකම තියෙනවා නම් එයාට පුදුම රැකවරණයක් හැදෙන. දැන් අපි කියන්නේ ජොබ් සිකියුරිටි කියලා. එහෙමයි. ඒත් ඇත්තටම දැන් ඒක ලැබෙනවා එයාට ඒ දක්ෂකම තියෙද්දි. දැන් ඇත්තටම දක්ෂකම කියන එක ඉතින් මේ උපතින් ගේන දක්ෂතාවක් තියෙනවා. නමුත් අපිට ඕනකම තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අපි කරන වෘත්තිය පිළිබඳව අනිවාර්යෙන් දක්ෂ වෙන්න ඕන. ඒ වගේම කම්මැලි කම නම් අනිවාර්යෙන්ම ජීවිතේ අයින් කරගන්නට ඕන. ඊළඟ දිනුවට හේතු වෙන කාරණා දෙක. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ සමග අපි මේ කාරණා දෙක මේ විරාමයෙන් අනතුරුව සාකච්ඡා කරමු. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන අධිකාරී ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අද සිරස FM පන්සිල් හැන්දෑවට වැඩම කළේ. ස්වාමීන් වහන්ස දැන් දියුණුවට හේතු වන අනිකුත් කාරණා දෙක අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ. ඔබ වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කර දෙනවා නම් වටිනවා. ඔය ඇත්තටම අපි දැන් ඒ අහපු ප්‍රශ්නේ පිළිබඳව තව පුංචි මතක් කිරීමක් කරන්නට ඕන. හොඳයි. දිනුවට හේතු වන කාරණා හතරක් තියෙනවා. හොඳයි.
ඒ හතරෙන් උත්තාන සම්පදාව ඇතුලේ තියෙන කරුණු දෙකක් තමයි මම මිට මුලින් විස්තර කරන්න යෙදුනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට තව ඒ උත්තාන සම්පදාවේ ඇතුලේ තියෙන තව කාරණා දෙකක් තමයි දැන් අපි මුලින් කිව්වේ තමන් කරන වෘත්තිය මොකක් වුණත් දක්ෂ වෙන්න ඕන කම්මැලි නැති වෙන්න ඕන කියන කාරණා දෙක. එහෙමයි. තුන්වෙනි කාරණේ හරි වැදගත්. පරීක්ෂණ කරන්න ඕන. පරීක්ෂණ කරනවා කියලා කියන්නේ දැන් අපි රිසර්ච් කරනවා කියලා කියන්නේ නේද? එහෙමයි. එතකොට දැන් බලන්න මේ පරීක්ෂණ කිරීම හරියම වැදගත් මෙලව දිනුව සඳහා. ඒ කියන්නේ දැන් අපි උදාහරණකින් මේක කියනවනම් හොඳයි. අපි හිතමු ගුරුවරයෙක් ඉන්නවා. එහෙමයි. මේ ගුරුවරයා උදේ ඉස්කෝලේට යනවා බෑග් එක අරගෙන අවසට ගෙදර එනවා. අවුරුදු 30ක් 35ක් දිගටම ওই වැඩේ කරනවා. ওই විදිහටම. අනේ ඉතින් පෙන්ෂන් යනකම් විශ්‍රාම යනකම් මෙයාගේ අමුතු දිනුවක් නැහැ. පරීක්ෂණ කිරීමක් නැහැනේ. එහෙමයි. දැන් මෙයාගේ උගත් කම මෙයා හිතනවා තරුණ කාලේ ඒ වගේම දක්ෂ භාවය හොඳට තියෙන කාලේ මම පොතක් ලියලා දාන්න ඕන බලන්න. ඔන්න පොතක් ලියලා වෙනද පොරට දානවා. ඊළඟට උපකාරක පන්ති කරලා බලනවා. අර බලන්න පරීක්ෂණ කරන්න ඕන තමන්ගේ වෘත්තියත් එක්ක. එහෙමයි. හැබැයි ඒක හොඳට තේරුම් ගන්න ඕන තමන්ට අදාළ නැති දේවල් සම්බන්ධව කරන්න ගියාම සමහරු තියෙන තැනමුත් පහළට වැටෙනවත් තියෙනවා. තමන්ගේ දැනුමත් එක්ක තමන් අනිවාර්යයෙන් මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ඕන. දැන් බලන්න අපේ රටේ හිටපු මහා ධනවත්තු සමහර අය තමන්ගේ ස්වංලිඛිත චරිතාපදාන ඉදිරිපත් කරලා තියෙන එහෙම පොත්පත් ගොඩක් දැකලා තියෙනවා. ඇත්තටම මේ ඒ පැරණි අය මේ රුපියලක් තියාගෙන 750ක් තියාගෙන කොළඹට ආපු අය. එහෙමයි ස්වාමීන් වහන්ස. ඉතින් ඒගොල්ලෝගේ චරිතාපදානත් එක්ක හොඳට බලනකොට තේරෙනවා හොඳට පරීක්ෂණ කරලා තියෙනවා. දැන් සමහරලාට ඔන්න තේ කඩයක් දානවා මුලින්ම ඇවිල්ලා. ඉතින් තේ කඩේ දැන් හොඳට දිනු වෙනවා. අනේ මට මේ ඇති මේක කරගෙන ඉන්නවා කියලා කිව්වනම් අද මහා අද ලෝකෙම නැත්නම් ලංකාවම මිනිස්සු කතා කරන ධනපති බිහි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පරීක්ෂණ කරා. ඔන්න දැන් ඒ කඩේ කරගෙන යනවා. ඊළඟට ඒගොල්ලෝ තව වෙනදාම පැත්තෙන් බලන මොනවද මට කරන්න පුළුවන්. සිල්ලර බඩු කඩයක් දානවා. එළවලු කඩයක්. ඊළඟට ඇඳුම් කඩයක්. ඊළඟට තව තව පියන ව්‍යාපාර සම්බන්ධ ව්‍යා එක එක පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ කරනකොට අර මුලින්ම පටන් ගත්ත ව්‍යාපාරයට වඩා එයාට පසු කාලයේ හුවෙන ඒ කටයුත්ත සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ගත්තොත් ඕගොල්ලොන්ගේ දැන් මේ ජනමාධ්‍ය උනත් ඕගොල්ලෝ අමුතු නොයෙක් දේවල් පරීක්ෂණ කරන්න ඕන. හැමදාම එකම විදිහට නැතුව දැන් අපි සාමාන්‍යයෙන් ඒක කරේනවනේ. ඉතින් අපි නිතර නිතර පරීක්ෂණ කරනකොට අපි මෙහෙම දෙයක් කරුත් කොහොමද? මෙහෙම දෙයක් කරුත්. එතකොට තමයි වැඩසටහන හොඳට ප්‍රසිද්ධ වෙලා මිනිස්සු අතරට යන්නේ. එහෙමයි. ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේ අපිට කියනවා එක තැන පල් වෙන්නේ නැතුව තමන් කරන වෘත්තිය පිළිබඳව තමන් පරීක්ෂණ කරන්න ඕන. ඒක තමයි උට්ටාන සම්පදාවේ ඇතුලේ තියෙන තුන්වෙනි කාරණය. එහෙමයි. හතරවෙනි කාරණය තමයි හොඳ කලමනාකාරීත්වයක් තියෙන්න ඕන. මේ කලමනාකාරීත්වේ නැත්නම් එයා බලා ඉදි පිරිහිනවා. එතකොට බලන්න මේ කාරණා හතර දැන් හොඳ සංවිධාන ශක්තියක් කෙනෙකුට තියෙන්න ඕන. එහෙමයි. දැන් අපිට අවශ්‍ය කරන්නේ ඇත්තටම මේ කාරණා, ඒ කියන්නේ උත්හාන සම්පදාවේ ඇතුලේ තියෙන මේ කාරණා හතර කෙනෙකුගේ ජීවිතයට හොඳට ගලප ගන්නට අවස්ථාව සලසා දෙන්නයි. ඒක දැන් මේ වෙන එක වචනයක්වත්. ආ දැන් මේ ඔය වචන ඇහෙනවා. ඕක දිහා හුලඟේ පාකල් නරින්න හිතන්න එපා. දැන් මම මේ කියන නිසා නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනය මේ දේශනේ මම දන්නවා 100%ක් මම මුලින් මතක් කළා. මේ කියන කාරණේ යම් කිසි කෙනෙක් ජීවිතේට ගලපගත්තොත් එයාට වරදින්නේම නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් මේ කියන කාරණා හතර අනිවාර්යයෙන්ම ජීවිතේට ගලපගෙන බලන්න. කියන්නේ හොඳට වීරිය කියන උත්හාන සම්පදාව තියාගන්නවා. ඊළඟට තමන් කරන වෘත්තිය පිළිබඳව දක්ෂ වෙනවා. කම්මැලිකම සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඊළඟට තමන් කරන වෘත්තිය පිළිබඳව මොකක් කරත් කියන්නේ ආ මේක මොන පිළිබඳව මොන මේ පරීක්ෂණද මේ අතු ගෑම පිළිබඳව නැත්තම් මේ කෑම වීම පිළිබඳව මොන පරීක්ෂණද කියලා අතහරින්න එපා. මොන පුංචි වෘත්තිය වුණත් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න හොඳ කලමනාකාරීත්වයක් ඇති කරගන්න ඒක තමයි දිනු වීමේ පළවෙනි දොරටුව. සමිනස පරීක්ෂණ කරනවා කියලා එතනදී කියන්නේ දැන් අපි දැන් අපිට ඇත්තටම තාක්ෂණීය දියුණුවයි අන්තර්ජාලය තියෙනවා. දැන් ඕනම කෙනෙකුට අන්තර්ජාලයත් එක්කත් සම්බන්ධ වෙලා තොරතුරු හොයන්න පුළුවන්. මෙතන පරීක්ෂණය කියලා ඔබ වහන්සේ මොකක්ද බුදුදහමට අනුව පැහැදිලි කරන්නේ? ඔව් ඇත්තට මෙතන පරීක්ෂණය කියන්නේ අර දැන් උපමාවෙන්ම ඒ කාරණේ මම අර මුලින් කිව්ව උපමාව නැවත කල්පනා කරලා බලන්න. හොඳයි. දැන් අපි ගුරුවරයෙක් නම් හැමදාම ඉතින් උදේට ඉස්කෝලේට යනවා, හවසට ගෙදරට එනවා. ඉතින් කිසි පරීක්ෂණයක් නැහැනේ. Tamanට රැකියාවක් ආණ්ඩුවේ ලැබුණා. ඉතින් ඒක ඔහේ කරගෙන යන කාලයක්. ඉතින් කිසිම ඒ ගැන විමසිල්ලක් නැහැ. නමුත් දැන් Taman ඒ රැකියාව ගුරුවරයෙක් නම් Tamanට ඒ වෘත්තිය ලැබිලා තියෙන Tamanට හොඳට එක්කෝ මේ භාෂාව පිළිබඳව සහ විෂයන් පිළිබඳව
නොඑක් ලොකු දැනුමක් තියෙනවා. ඉතියා ඒ දැනුම පෝෂණය කරගෙන ඉතියා පොතක් ලියලා වෙළඳ පොළට දානවා. අපි හිතමු පුංචි ළමා කතා. පුංචි සිංහල උගන්වන ගුරුවරයෙක් නම් ලස්සන අලුත් නිර්මාණයක් කරලා වෙළඳ පොළට දානවා. ඉතින් බලන්න අර පරීක්ෂණ කරනකොට යාට ඒකෙන් අමතර ආදායමක් උපය ගන්න පුළුවන්. එහෙමයි සමහර. ඊළඟට එයාට පුළුවන් gedara ඉන්නකම අර පරීක්ෂණ කියන්නේ මෙතන ඒකයි. ඊළඟට දැන් එයා ඉඳගෙන දැන් උපකාරක පන්තියක් කරනවා. දැන් අපි හිතමු රැකියාව කළා gedaraට 3ට ආවනම් 4ට එයා ටිකක් විවේක අරගෙන 4 ඉඳලා පැය ගාණක් දාගෙන මම මෙන්න මේ වගේ උපකාරක පන්තියක් කරනවා. ඉතින් බොහොම අවංකවම ළමයින්ට ඒදී කියලා දෙනවා. ඉතින් හොඳට අවංකවම අර දක්ෂභාවයෙන් කියලා දෙනකොට අමුතුවෙන් මේ ප්‍රසිද්ධ කරන්න ඕන නැහැ. දවස් දෙක තුන යනකොට අක්කය එයා ළඟට අධ්‍යාපන ලබන්න එනවා. ඒ තරබාර පරීක්ෂණ තමන් කරන වෘත්තිය පිළිබඳව පරීක්ෂණ කරනවා කියලා කියන්නේ ඒකයි. එහෙමයි. දැන් අපි වෙනදාමක් කළත් එහෙමනේ වෙනදාමක් කළත් එකම වෙනදාම කරගෙන යන්නේ නැතුව එක එක දේවල් බැලලා බලනවා. අර මොහොතට පයින් නැතුව පිනන්න ඉගෙන ගන්න බෑ කියලා කියනවනේ අන්න ඒ වගේ. අපි අනිවාර්යයෙන්ම ඒ වගේ පරීක්ෂණ කරන්න ඕනේ. ඒක තමයි පරීක්ෂණ කරනවා කියලා මෙතන අදහස් කරන්නේ. සමනස දැන් නිතරම දැන් ඒකමද මේ කියන්නේ අපි දැන් නිතරම අභියෝග වලට මුහුණ දෙනවා. අපි කියනවා ජීවිතේ අපි රිස්ක් එකක් ගන්නවා කියලා කියන්නේ රිස්ක් එකක් ගන්න නැතුව ජීවිතේ ඉදිරියට යන්න බෑ කියලා කියනවා. ඔව්. සමනස ඒකද මේ කියන්නේ? ඒක තමයි ඇත්තටම කියන්නේ. කියන්නේ ඒක එකටත් කිට්ටුවේ යනවා. තමන් ඉතින් අර තමන්ගේ වෘත්තිය වෙන්න ඕනේ. දැන් ඒක තමයි විශේෂයෙන් මෙතන සැලකිලිමත් වෙන්න ඕන. තමන් ගුරුවරයෙක් වෙලා ඉඳගෙන මේ යුද්ධයේ පිළිබඳ ආයුධ නිෂ්පාදනයේ පිළිබඳ හිතනවා නේද? මම මොඩකමක් නේ. එහෙමයි සර්. නැත්තම් තමන්ට අදාළව නැති දෙයක් ගැන හිත හිතා ඒක නිකන් මනක් කල්පිත දෙයක් විතරයි. ඒක ඒ කියන්නේ කාලය නිර්පරාදේ ඒවා දැමීමක්. දැන් සමහරුන්ට මේ සමහරට කරන්න බැරි දේවල් ගැන සමහරු කල්පනා කරනවා. එහෙම නෙවෙයි තමන්ගේ අධ්‍යාපනයත් එක්ක තමන්ට තියෙන පළපුරුද්දත් එක්ක ඒක දියුණු කරගෙන යන්න යාම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒක ඇත්තටම ඥානගෝචරයි කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. එතකොට දැන් අපි ඒ කාරණා හතර දැන් කාටත් හොඳටම මතකයි. එහෙමයි. එහෙමනම් ඒ කාරණා හතර තමන්ගේ ජීවිතේට ගලප ගන්න ඕන. ඊළඟ කාරණේ තමයි දැන් අපි ඔය එක කාරණයක් වෙ මතක් කළේ. එහෙමයි. එක කාරණයක් යටතේ තියෙන කරුණු හතරක්. එහෙමයි ස්වාමිනාහන්. ඒ කියන්නේ කාරණෙත් අපි තාම කෙටියෙන් මතක් කළොත් උට්ටාන සම්පදා ආරක්ක සම්පදා. ආරක්ක සම්පදා කියලා කියන්නේ තමන් හම්බ කරපු දේ රැක ගන්න දැනගන්න ඕන. ඒකද ස්වාමිනාස කළමනාකරණය කියන්නේ? නෑ. ඒ කළමනාකරණය කිව්වේ අපි ආරක්ක මේ මුලින් කියපු කියන උට්ටාන සම්පදාවේ ඇතුලේ තියෙන කාරණා හතරක්. හොඳයි ස්වාමිනාස හොඳමයි. ඔව්. දැන් මේ කියන්නේ මේක අලුත් කාරණාව. හොඳයි. එතකොට දැන් බලන්න මේ හම්බ කරපු දේ රැක ගන්නවා කියලා කියන්නේ තමන් දුක් මහන්සියෙන් තමන්ගේ પરම්පරාවෙන් ලැබිච්ච දේ රැක ගන්න තමන් දැනගන්න ඕන. මේකෙන් මේ කියන්නේ මේ පොදිග ගහින්න කියන එක නෙවෙයි. එහෙමයි. නමුත් හම්බ කරනවට වඩා අමාරුයි ඇත්තටම වියදම් කිරීම. මේ කලාව ඉගෙන ගත්තේ නැත්තම් බොහොම අමාරු ජීවත් වෙන්න. දැන් බලන්න දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් සමහර දවස්වලට මම බනට එහෙම යනකොට සමහර අවස්ථාවල වාහනයක් හයර් කරගන්නවා. එහෙමයි. ඉතින් හැමදාම යන මහත්තෙක් ඉන්නවා. ඒ මහත්තයව යනකොට පාර දිගේ මේ ළඟ තැන්වල මේ එක එක ඉඩම් පෙන්නනවා, කඩ පෙන්නනවා. හඳුරන්නේ මේ කඩේ තිබ්බේ මේ අපේ මේක අපරාධය අපි ඒ කාලේ සොළු ගානකට විත්තා. අර බලන්න තමන්ගේ තිබිච්ච දේ රැක ගන්න බැරුව දැන් උහුල්නවා. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම අර තියෙන මුල් කාරණා හතරෙන් කියන්නේ උත්හාන සම්පදාවෙන් තමන් දක්ත වෙලා කම්මැලි නැති වෙලා හොඳට පරීක්ෂණ කරලා හොඳ කලමනාකාරීත්වයක් තුලින් රැකගත් හම්බ කරගත්ත දේ රැක ගන්නත් දැනගන්න ඕන. එහෙමයි. මොකද රැක ගන්න දැනගත්තේ නැත්නම් තමන්ට විශාල පරිහානියක් සිද්ධ වෙන දැන් බලන්න ලොකු ධනයක් තියෙන දෙමව්පියන්ගේ ඒ වගේම නොයෙක් විදිහට ලැබිච්ච මහා ධනවන්තයෝද පාරට වැට තිනවනේ. එහෙමයි ස්වාමීනි. ප්‍රධාන හේතුව තමයි තමන් හම්බ කරපු දේ තමන්ට ලැබිච්ච දේ රැක ගන්නට එයයිට බැරි වුණා. එහෙමනම් මේ කාරණා දෙක තවත් කාරණා දෙකක් තියෙනවා. මෙලව දිනු ඇති කර ගන්නට. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු. එහෙමනම් හෙට දවසේදී මේ කාරණා දෙක අපට පැහැදිලි කර දෙන හැටියට. මොකද අද දවසේදී අපිට කාල වේලාව හමාර වෙනවා දහම් සාකච්ඡාව සඳහා සිරස FM පන්සිල් හැන්දෑවේදී ඉඩවෙන් කෙරෙන. හොඳයි. එමනම් තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිකාරී ත්‍රිපිටක ආචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ඔබ සියලුම දෙනා සදහැසිතින් පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයම ප්‍රාර්ථනා කරන්න. ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් හෙට දවසේදීත් අප සිරස FM පන්සිල් හන්දෑවට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පන්සිල් හන්දෑවට